සංවිධානාත්මක අපරාධ පාතාලය මද්රව්‍ය ජාවාරම කප්පම් ගැනීම මේ ඇතුළු සියලු නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව net fm බැලුම්ගල අභීතව ඉදිරියට පියවර නගනවා කියලා ඔබ දන්නවා ඊයේ දිනේදී සිදුවෙච්ච සිද්ධියක් එක්ක අපි කතාවක් කියනවා ඒක රටට ඔබට වැදගත් කතාවක් ඒ නිසා අවසානයේදී බලන්න ඊයේ දවසේදී මේ සංවිධානාත්මක අපරාධ කරුවෙක් වෙච්ච ඌර්ජුවා එහෙම නැත්නම් මාබුලගේ දිනෙත් මෙලන් මාබුල නොහොත් ඌර්ජුවා පොලිස් වෙඩි පහරින් නවගමුව ප්‍රදේශයේදී ජීවිතක්ෂයටපත් වුණා. එතකොට මේ කියන පුද්ගලයා මීට පෙර කඩුවෙල, හංවැල්ල, රණාල, නවගමුව, බටේවෙල, ජල්තර මේ කියන ප්‍රදේශ රැසක ඔහුගේ බීතිය වපුරවලා තිබුණා. ඒ බීතිය වපුරවලා තිබුණේ මිනිමැරුම්, මංකොල්ල කෑම්, කප්පම් ගැනීම, මද්‍රව්‍ය ජාවාරම මෙන්න මේ කියනෙමයි. අන්න ඒ අවස්ථාවේදී යම් ව්‍යාපාරික ස්ථානවලට ජේසී ව්‍යාපාරිකයන්ට තව බරපතල ප්‍රශ්න ආවමු. මොකද මේ කප්පන් ඉල්ලන. ඒරොයි කප්පන් ඉල්ලීමත් එක්ක ඔවුන් බීතියට පත් වෙලා ව්‍යාපාර බහලා දාන්න පටන් ගත්තා. සමහර ව්‍යාපාරිකයෝ ජීවත් වෙන්න බයේ රටින් පිට වෙන්න රටින් පැනලා යන්න උත්සාහ කරා. එවන් තත්ත්වයක් තුල ආරක්ෂක අංශත් එක්ක එකතු වෙලා net fm බැලුම්ගල අභීතව පෙරමුණට ගියා. අපි වීඩියෝ සාක්ෂි මගින් ඔඩියෝ සාක්ෂි මගින් රටට ඉදිරිපත් කළ ආරක්ෂක අංශ ඉන්න අනතුරුව එයට නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. එහෙම නීතිය ක්‍රියාත්මක වෙලා ඌරු ජුවාලා බන්ධනාගාරයට ගියා. වන්දනාගාරේ ඉඳලා තෝන්නේ දයවල් කරන්න පටන් ගත්තාට පස්සේ ඒකත් අල්ලගෙන net fm බැලුම්ගල සාක්ෂි සමග අනාවරණය කිරීමත් එක්ක ඔවුන්ට වන්දනාගාරය තුලත් වැටකඳුළු බැනෙන්න පටන් ගත්තා. මොකද ඔවුන් ඒකේ ඉඳගෙන පවා කප්පම් ගැනීමේ මෙහෙයුම් සැලසුම් කරමින් දියත් කරමින් තිබුණා. බැලුම්ගල. එතකොට මේ පාතාලයට සංවිධානාත්මක අපරාධ වලට වැටෙද්දී මේ සමහර පුද්ගලයෝ මේ ගුරාලා පිටපස්සෙ යනවා. ඒවල අන්න එහෙම ගුරෙක් තමයි කළුතර බන්ධනාගාර බස් අතේට එල්ල වෙච්ච ප්‍රහාරයේදී ජීවිතක්ෂයටපත් වෙච්ච රණාලේ සමයන්. එතකොට මේ ඌර්ජුවා රණාලේ සමයන්ගේ ගෝලේ. එතකොට මේ රණාලේ සමයන් ඇති කරපු පාතාලය රණාලේ සමයන්ගේ නික්මෑමත් එක්ක ඌර්ජුවාලා Tamanගේ අතට පත් කරගන්න උත්සාහ කරා. එහෙම පත් කරගෙන අර රණාලේ සමයන් ගත්ත කප්පන් ටික කොහොම හරි එකතු කරලා තමන්ගේ ගොඩට දාගන්න උත්සාහ කරා. අන්න එතනදී මේ කියන ආකාරයට ඌරුජුවා, එතකොට ඔය කියන චමියා, ඊට පස්සේ ඉතිපු කෙනෙක් තමයි ඉන්දා කියලා කියන්නේ, එතකොට මන්න රොෂාන්, මේගොල්ලෝ අර කප්පන් කුට්ටියට ලොල් වෙලා ඔවුන්ව ගහගන්න පටන් ගත්තා. මේක තමයි පාතාලේ එදා ඉඳන්ම ගිය විදිය. මොකද ඔවුන් එකට ඉඳලා අවසානයේ විරසක වෙනවා. අන්නේ විරසක වුණාට පස්සේ මාරයා වුන් පිටිපස්සේ පන්නනවා. එහෙම වෙච්ච අවස්ථාවන් වලදී net fm බැලුම්ගල ඔවුන්ට කතා කරා. ඔවුන්ට කතා කරපු හඳපටයක් ඔබට අහන්න දෙන්නම්. එදා net fm බැලුම්ගල මෙහෙයුම දියත් කළේ කොහොමද? අපිට ඔවුන් කොහොමද තර්ජනාත්මකව කතා කරලා අපිව පස්සට දාන්න හැදුවේ කියලා. net fm බැලුම්ගල ඊට අනුමත කතා කරන්නේ. ඔව්. මේකයි හරිද? මම ජුවාගේ ඊටවටේ කතා කරන්නේ. ඔව්. අනාතෙන්. අහහ. අනාතෙන් කතා කරන්නේ. මම ඊ ජුවායියා බලන්න වන්දනාගාරේ ගියා. ඔව්. හරිද? ජුවායියලට ඔයගොල්ලෝ දාන ජෝකි ආරංචි කියලා. හරිද? ඔව්. ජුවායියර ෆෝන් පාවිච්චි කරන්න නම් බෑ ඊර ගෙදර. ඔව්. හරිද? මේ ජුවායියා කියන්න කියලා කිව්වා ඔයගොල්ලෝ කරන වැඩේ හරිද කියලා අහන්න කියලා. ඔව්. අනිත් එක තමයි ඔයගොල්ලෝ කරන වැඩෙන් එයා පාඩ ඩුවේ ඉන්නවක්වත් එයා නිදාසේ ඉන්නවක්වත් එයා ඔය දේවල් වලට මුකුත් නොකර ඉඳී කියලා දේ තමයි පාගල කියන්න කියලා කිව්වා. මොකද ඔයගොල්ලෝ කරන්නේ ලොකු හරි දෙයක් කිව්වා. මේක ගමේ ප්‍රශ්නයක් නෙවෙයිසත් මේක සල්ලි නිසාවක්වත් තැන ගන්නවක්වත් පාතාල නිසාවක්වත් නෙමෙයි මේ දේවල් කරන්නේ මිනි මරන්නේ හැමදේම කරන්නේ ප්‍රශ්නයක් ඉඳලා කිව්වා කියන්න කියලා කිව්වා. හරිද? ඔය ඉන්න කියන ගෝතයත් හොඳ මනුස්සයෙක් නෙමෙයි. ඌ තමයි මුලින්ම ඔය බාම්බෙන් ලක්ෂ 22ක්ම අර කප්පන් දැස්සේ. හරිද? එකට ගමනක් ඇවිල්ලා එකට සමාජෙ පෙන්නලා ඒ පෙන්න සමාජයේදී ජුවායියලට ඉඳ එකට ඉඳලා කෙටුවේ හරිද ජුවායියා කොල්ලට ගැව්වේ
අර දෙකින් තමයි ජුවායිය ඔය දේවල් කරේ ජුවායිය ලකොල්ල මෙහෙමයි කාරණාව හරිද අපිට ඔය කවුරුවත් අයියල නෙමෙයි එතකොට අපි ඉතත් පැහැදිලිව කියන්නේ මාත්‍යෝ මේ යන්න ජුවායියට ඔයගොල්ලෝ අයියල නෙමෙයි ඔයා බම්බල පිටියට එන්න කියලා කියනවා ඔයා බම්බල පිටියට එන්න කියනවා නම් හරිද ජුවායිය නෙමෙයි හරිද බම්බල පිටියට බස් ගණන් ගෙනල්ලා බස්සන්න පුළුවන් ජුවායිය කියන මනුස්සයට හරිද ඔබතුමා මෙන්න මේක හොඳට මතක තියාගන්න net fm බැලුම් ගන්න කරලා තියෙන්නේ හරි දේ හරි විදිහට ටෙන්ට කරලා තිබෙනවා එතකොට ආරක්ෂක එකතු වෙලා අපි මේක මෙතනින් නවත්තන්නෙත් නෑ අපි මේක දිගටම කරගෙන යනවා දැන් ඔය කියන විදිහට ජුවා මේ අපිට තර්ජනාත්මකව ඔහොම කතා කරලා තියෙනවා නම් ඔහොම පණිවිඩ එවනවා නම් අන්නේ පණිවිඩ අරගෙන පණිවිඩ එවනවා කියන්නේ මෙහෙමයි මහත්තයෝ හරිද ඒ මනුස්සයා ඔයගොල්ලෝ ඒ මනුස්සයව මෙහෙමයි කියලා බොරුවට වෙන්න කප්පන් ඉන්නවා මූ කප්පන්කාරයේ මූ කාලකන්ණිය මූ දිවිදනෙක් මූ මෝඩෙක් මූ ගෝතෙක් කියලාද ඔයගොල්ලෝ සමාජයට වෙන්නවා ඒව බන්ධනාගාර නිලධාරියෝ ඇව්වා පොලිස් ලොකු මිගල මහත්තුරු ඇව්වා නීතිඥ මහත්තුරු ඇව්වා ලෝයස්ලා හැමෝම නඩුකාරයෝ බව මේ දේ අහලා තිනවා හරිද ඒගොල්ලෝ ඒ වුණාට ජුවායියට බන්ධනාගාරයෙන් එමුණාම ඒ මනුස්සයා විහිර කරනවා මේ අහන්න මහත්තයෝ මම ජුවායිය වෙන්නේ මැරෙන්න උනත් ඉන්න මනුස්සෙයි හරිද පණිවිඩ නෙමෙයි මට ඔයාලට ඇවිල්ලා ගහන්න කිව්වම මං ගහන ජාති මනුස්සෙයි ඒකෙන් ඔයාලට හරිද ඔයා නිකන් බම්බල පිටියට ඇවිල්ලා සෙල්ලම් දාන්න බම්බල පිටියට ඇවිල්ලා දඟලලා පෙන්නන්න කියලා කිව්වට බැරි කමක් නැහැ පුළුවන් මාත් මේක දැම්මත් එකයි නැතත් එකයි මට කොහොමත් එකයි හරිද ඒකින් මහත්තයෝ මට වැඩක් නැහැ හරිද රේඩියෝ channel එකකින් ඇවිල්ලා ඕවා කරන්න ඕනේ නැහැ අපි ඔබට කිව්වනේ මේ වීඩියෝ අවසානයේ තෙක් බලන්න අපි පණිවිඩයක් දෙනවා කියලා. එතකොට මෙතන කියන්න තියෙන කොටම කතාව තමයි අවිගත්තු අවින්ම නැසෙයි. මෙය පාතාලයට එදා මෙදා හෙට ඕන දවසක අත් වෙන්න පුළුවන් ඉරණමක්. මෙයින් එහා සුඛිත මුදිත මරණයක් ඔවුන්ට අරන් ඉන්න බෑ. ඔය ඌර්ජුවා කියන පුද්ගලයාත් 1994 තුන්වෙනි මාසේ 15 වෙනිදා ඉපදිලා තියෙනවා. දැන් අද වෙනකොට බොහොම පොඩි වයසක්. අන්න ඒ නිසා අන්න ඒ தත්ත්වයට අපේ රටේ වැටෙන්න එපා. ඕන තරම් Tamanට ඉදිරියට යන්න මුදල් හොයන්න ක්‍රමවේද මේකේ හදාගන්න පුළුවන්නේ. ඒ නිසා රටට රටේ මිනිස්සුන්ට කරදර වෙන ආකාරයට රටේ නීතියට පටහැනි වෙන ආකාරයට කටයුතු කරන්න එපා. එහෙම කටයුතු කරොත් මේ ඌර්ජුවාට ඉන්දට වගේ එයිට පෙර හිටපු ඕන කෙනෙකුට වගේ මේ පාතාලේ දුර ගමනක් යන්න බෑ. චණ්ඩිකම කියලා කියන්නේ අනිත් අයව බය කරගෙන ඉන්න අය එක නෙවෙයි. චණ්ඩිකම කියලා කියන්නේ වෙන කෙනෙක් තමන්ට වචනයක් කියන්නෙත් නැති තමන් වෙන කෙනෙකුට වචනයක් කියන්නෙත් නැතුව ජීවත් වෙන එක. අන්න ඒ නිසා එහෙම ජීවත් වෙන්න අපි මේ රටේ ඉඩ හදාගමු. ඔබට රටට ජය වේවා.